ඔයාලට මතක ඇති අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා ට්‍රී ඩේටා ස්ට්‍රක්චර් ගැන. ඒ වගේම කතා කරලා තියෙනවා බයිනරි ට්‍රී ගැන. එතකොට ඔයාලට පේනවා මේ තියෙන ට්‍රී ඩේටා ස්ට්‍රක්චර් එකට ගන්න පුළුවන් උදාහරණයක්. ඒ වගේම මේ තියෙන බයිනරි ට්‍රී එකට ගන්න පුළුවන් උදාහරණයක්. එතකොට මේ දෙකේ වෙනස මොකද්ද? ඔයාලට පේනවා මේ නොඩ් එකට එහෙම නැත්නම් මේ පේරන්ට් නොඩ් එකට චයිල්ඩ් ලා 3 දෙනෙක් ඉන්නවා. හැබැයි බයිනරි ට්‍රී එක එක පේරන්ට් කෙනෙක්ට ඉන්න පුළුවන් උපරිම චයිල්ඩ් ලා දෙන්නයි. ඉතින් ඒක තමයි බයිනරි ට්‍රී එකක් සහ ට්‍රී එකක් තියෙන අතර වෙනස. හැබැයි අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ බයිනරි සර්ච් ට්‍රී ගැන. එතකොට මෙන්න මේ උදාහරණෙ තියෙන්නේ බයිනරි සර්ච් ට්‍රී එකකට උදාහරණයක්. ඉතින් මේකේ විශේෂත්වය මොකද්ද? අතර මේකේ විශේෂත්වය තමයි මේ බයිනරි ට්‍රී එක ගත්තාම ඔයාලට පේන ඕනම අවස්ථාවක් සැලකුවොත්. උදාහරණයක් විදිහට මේ 6 ගෙන් නොඩ් එක ගත්තොත් එහෙම මෙන්න මේ නොඩ් එකට වම් පැත්තේ තියෙන සබ් ට්‍රී එකේ තියෙන සියලුම වැලියුස් මේ රූට් නොඩ් එකට වඩා අඩුයි. ඒ වගේම තමයි මේ රයිට් සබ් ට්‍රී එක ගත්තොත් එහෙම රයිට් සබ් ට්‍රී එකේ තියෙන වැලියුස් අනිවාර්යයෙන්ම රූට් නොඩ් එකට වඩා වැඩි. ඒක ඕනම අවස්ථාවකට ගැලපෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ කොටස ගත්තත් මේකේ රූට් නොඩ් එක මේ 4 කියන එක. එතකොට රයිට් සබ් ට්‍රී එකේ තියෙන වැලියුස් रूट नोड वाड़ा वेड़ी लेफ्ट सब ट्री एक तीन वैल्यूस रूट नोड वाड़ा अड़ी इधर एक मे बाइनरी सर्च ट्री एक तीन वेन सर इतकोट ट्री वाल विशेषाकार बाइनरी ट्री की आनी बाइनरी ट्री वाल तीन तवा विशेष वास्तवतमी बाइनरी सर्च ट्री के लिए हूं इधे अभी मे वीडियो को हरा कथाकर बलपुरुना मेक आप भावताकर विविध ऑपरेशन के उदाहरण दीर कुहमद बाइनरी सर्च ट्री का क्रिएट करें कुहमद इकट्ड वैल्यूस इंसर्ट करें कुहमद बाइनरी सर्च ट्री के तीन नोड अभी गमन करें अभी खाली वीडियो के कथाकरा प्री ओड ट्रेवर्सल पोस्ट ओड ट्रेवर्सल इन नोड ट्रेवर्सल कुहमद इंप्लीमेंट करें मे वीडियो के बलू एवगेम कुहमद नोड सर्च करें कुहमद नोड डिलीट करें अभी मे वीडियो का हरा कथाकर හරි එහෙනම් අපි දැන් මුලින්ම බලමු කොහොමද බයිනරි සර්ච් ට්‍රී එකක් ක්‍රියේට් කරන්න කියලා. අපි යමු එහෙනම් VS Code වලට. හරි අපි දැන් ඉන්නේ VS Code වල. ඉතින් මම මෙතන Python ෆයිල් එකක් Python script එකක් මේ විදිහට ක්‍රියේට් කරගන්නවා. මම මේ විදිහට දෙන්නම් bst.py කියලා binary search tree.py කියන එක. දැන් අපිට පුළුවන් මේක ඇතුලේදී අපිට binary tree එකක් ක්‍රියේට් කරගන්න. එතකොට binary tree එක අපි එක node එකක් ගත්තාම ඔයාලා දන්නවා ඒකට left node එකක් තියෙන්න ඕනේ. ඒ වගේම right node එකක් තියෙන්න ඕනේ. अभी मुलिम इक नोडेट अदालव क्लास या क्रिएट करगा मैं मे विधि तिना क्लास बाइनरी सर्च ट्री नोड इतने मेथड दी अभी इनीशियलाइज करमु अभी नोडेड तीयन नोने देवल मैं मे विधि इनिट मेथड पाविच करना सेल्फ की पैरामीटर का तेक् योट अभी इक नोडेगा दूट वैल्यू वेकती पुलवा ඒ නොඩ් එකට අදාළ වැලියු එකක් තියෙන්න පුළුවන් ඒ වගේම ඒක සම්බන්ධ වෙන ලෙෆ්ට් නොඩ් එකක් තියෙන්න පුළුවන් ඒ වගේම ඒක සම්බන්ධ වෙන රයිට් නොඩ් එකක් තියෙන්න පුළුවන් අපි හින්දා මේ විදිහට ඒවට එක ඉනිෂියලයිස් කරමු ඒ නොඩ් එකේ තියෙන ඩේටා ටික අපි මේ විදිහට දෙමු self.data සමානයි ඩේටා එතකොට අපි නොඩ් එකක් මුලින්ම ක්‍රියේට් කරද්දී අපි ඉන්පුට් විදිහට ගන්න ඕන self parameter එකට අමතරව ඒකේ තියෙන්න ඕන වැලියු එක හරි ඒක එතකොට මේකට සයින් කරනවා ඊට පස්සේ අපි ඒකේ ලෙෆ්ට් චයිල්ඩ් දෙමු මේ විදිහට self. लेफ्ट चाइल्ड एक वैल्यू का नन कियला मुलिम एवगेम सेल्फ डॉट राइट चाइल्ड एक देमु मुलिम नन कियला मे विधीर हरि इध मे विधीर अभी मुलिम इनीशियलाइज करना पुलवा अपे बाइनरी सर्च ट्री एग देंगे पुलवांग एत्र क्रिएट करना अपे बाइनरी ट्री एग मैं मे विधीर वेरियबल डिफाइन करना न्यू बाइनरी सर्च ट्री कियला एक हदा गंडोने तोट मे अभी इनीशियलाइज कर क्लास से संबंध करला इटे मेकट मुलिम अभी वैल्यू का दिना पुलवा एम नन कीला दिना पुलवा किसी वैल्यू का नुदी हर इधंग बल मेके एत्र बैनरी सर्च ट्री के अभी हदप मुलम नोडे वैल्यू वेगे अभी टेक मे भी प्रिंट करना पुलवा अभी हदागत न्यू बैनरी सर्च ट्री की डेटा का अभी बलम मंद मेक सेव करना कंट्रोल वाली इट वस्ते कमांड प्रॉम्प्ट के मम्मी भी टाइप करना पाइथन bst.py හරි එතකොට ඔයාලට පේනවා මේ විදිහට none කියලා ඇවිල්ලා තියෙනවා අපි මේකට මුලින්ම value එකක් දුන්නොත් මොකද වෙන්නේ මම මේ විදිහට 10 කියලා දෙනවා ඊට පස්සේ අපි ආපහු run කරමු command prompt එකේ ආ එතකොට 10 කියලා ඇවිල්ලා තියෙනවා ඒකේ value එක ඉතින් මේ විදිහට අපිට මුලින්ම create කරගන්න පුළුවන් ඕනම node එකකට අදාළව class එකක් හරි දැන් අපි බලමු මේ binary search tree එකට කොහොමද values input කරන්න කියලා කොහොමද values insert කරන්න කියලා එතකොට හිතන්නකෝ මුලින්ම අපි ගාව තියෙන්නේ මෙන්න මේ වගේ ට්‍රී එකක්. එතකොට මේක බයිනරි සර්ච් ට්‍රී එකක්. ඔයාලට පේනවා මේ ඕනම අවස්ථාවක් ගත්තොත් මේ 6 කියන එක රූට් නෝඩ් එක විදිහට ගත්තොත් ඊට දකුණු පැත්තේ තියෙන වැලියුස් 6ට වඩා වැඩි, වම් පැත්තේ තියෙන වැලියුස් 6ට වඩා අඩුයි.
හිතන්නකො අපිට මේකට ඉන්සර්ට් කරන්න ඕනේ මේ විදිහට තුන කියලා වැලියු එකක්. එතකොට අපි මේක කොහොමද කරන්නේ? මුලින්ම අපි කරන්නේ මේ 6ත් එක්ක මේ 3 සංසන්දනය කරනවා. එතකොට අපි දන්නවා 6ට වඩා 3 අඩුයි. ඒ කියන්නේ මේ 3 කියන එක අනිවාර්යෙන් යන්න ඕනේ වම් පැත්තට මෙන්න මේ විදිහට. එතකොට අපිට හම්බ වෙනවා මේ 4 කියන වැලියු එක. ඊට පස්සේ 4 කියන එකත් එක්කත් මේක සංසන්දනය කරනවා. එතකොට අපි දන්නවා 4ටත් වඩා 3 අඩුයි. ඒ හින්දා ආපහු මේකේ වම් පැත්තට යන්න ඕනේ. हाँ दैंग वाला हम बेनवा देख किए नहीं कर इड वासे अभी सांसांदन एक रात दिया अभी दानवा देखा टा वड़ा तूने वैडी किया रा इड वासे अभी यान लोने एक ही दाखुन पैतर है भाई अभी दानवा एक ही दाखुन पैते में वेदी वैल्यू का अपने ये हिंदा पिटर खेली में मैं तूने किए नहीं कर दाखुन पैतर सांबांदे कराने है कि आवत्ती है ना इधर मेन में विधर तमाई इंसर्ट ऑपरेशन ने का वैड कराने अभी थव उदाहरण अक बलमु मां मैं विधर हाथ की ने वैल्यू का मेकर इंसर्ट कराना हादनवा එතකොට අපි දන්නවා 6ට වඩා 7 විශාලයි. එතකොට යන්න ඕනේ මේක දකුණු පැත්තට මේ විදිහට. ඊට පස්සේ 8 කියන එකත් එක්ක සංසන්දනය කරනවා. හැබැයි අපි දන්නවා 7 කියන එක 8ට වඩා අඩුයි. ඒ හින්දා 8 වම් පැත්තට යන්න ඕනේ. හැබැයි 8 වම් පැත්තේ මේ වෙද්දි කිසිම වැලියු එකක් නැහැ. ඒ හින්දා අපිට ඒක කෙලින්ම මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු මේ දේ කොහොමද Python භාවිතා කරලා කරන්න කියලා. ඒකටම මේ විදිහට ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරගන්නවා. අපි මුලින්ම ක්ලාස් එකක් ක්‍රියේට් කරා. දැන් අපි ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරමු මම ඒකේ නම දෙන්නම් insert node කියලා මේකට අපි වැලියුස් විදිහට දෙන්න ඕනේ අපි මේ වෙද්දි ඉන්න තැන root node එක ඒ වගේම දෙන්න ඕනේ අපිට මෙතනදී insert කරන්න ඕනේ value එක මම මේ විදිහට parameters දෙක දෙන්නම් root node ඒ වගේම අපිට insert කරන්න ඕනේ node එකේ value එක මුලින්ම අපි මෙතන බලන්න ඕනේ අපි insert කරන්න හදද්දී ඇත්තටම මේකේ value එකක් තියෙනවද නැද්ද කියලා ඇත්තම වැලියු එකක් නැත්නම් ඒ කියන්නේ බයිනරි සර්ච් ට්‍රී එකක් නැත්නම් එතන අපිට ඒක කෙලින්ම root node එක විදිහට insert කරන්න පුළුවන්. ඒ හින්දා මම මේ විදිහට එකක් දෙනවා if root node.data. ඒක none නම් ඒ කියන්නේ ඒකේ වැලියු එකක් නැත්නම් අපි කරන්න ඕනේ කෙලින්ම root node එක විදිහට මේ වැලියු එක assign කරන එක. එතකොට අපිට පුළුවන් root node.data විදිහට අපිට insert කරන්න පුළුවන් මේ අපි input විදිහට ගන්න node value එක. මෙතන සමාන ලකුණු දෙකක් එන්න ඕනේ සමාන 9ද කියලා අපි බලන්නේ ඊට පස්සේ අපි බලන්න ඕනේ මේකේ ඇත්තම වැලියුස් තියෙනවා නම් ඒ කියන්නේ මේ වෙද්දි ට්‍රී එකක් තියෙනවා නම් අපි කොහොමද ඒකට වැලියුස් ඉන්සර්ට් කරන්න කියලා එතකොට ඔයාලා දන්නවා අපි ප්‍රසන්ටේෂන් එකේ බැලුම් විදිහට වම් පැත්තට යන්න පුළුවන් ඒ වගේම දකුණු පැත්තට යන්න පුළුවන් එතකොට ඒක root node එකත් එක්ක සංසන්දනය කරලා තමයි අපි කරන්නේ එහෙනම් මම මේ විදිහට දෙනවා මුලින්ම l if node value ඒක කුඩයි හෝ සමානයිද කියලා බලනවා root node එකේ තියෙන value එකත් එක්ක. ඒතර කුඩයි හෝ සමානයි නම් අපි දන්නවා ඒක යන්න ඕනේ වම් පැත්තට. ඒතර වම් පැත්තට ගියාට පස්සේ අපි බලනවා value එකක් තියෙනවද නැද්ද කියලා. value එකක් තියෙනව නම් ඒ value එකත් එක්ක සංසන්දනය කරනවා. value එකක් නැත්නම් අපිට කෙලින්ම මේ node එක ඇතුළත් කරන්න පුළුවන්. ඒ හිඳ මම මේ විදිහට ආපහු if එකක් දාගන්නවා. if root node .left child लेफ्ट चाइल्ड के नेक इन वादर ने देखी ना दे अभी मित्र दी बाला ने लेफ्ट चाइल्ड के नेक नेतनम अभी टे केलिम में आपे नोड वैल्यू का मेथड टा दान ने बोलूँगा माम मैं इधर देनूँगा रूट नोड डॉट लेफ्ट चाइल्ड समान आई मेथड टे तो नोड वैल्यू का दान दी अभी इतने नोड डे आक विधि र අපිට ඒ හින්දා පුළුවන් මේ විදිහට අර ක්ලාස් එකෙන් ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරලා ඒ කියන්නේ නෝඩ් එකක් ක්‍රියේට් කරලා ඒක සයින් කරන්න. මෙතනට මම දෙනවා එතකොට නෝඩ් වැලියු එක. හරි ඒ වගේ මෙතන ලෙෆ්ට් චයිල්ඩ් කෙනෙක් ඉන්නවා නම් අපි ආපහු අර කම්පෙයා කර කර බලන්න ඕනි දිගටම. ඒක මම මේ විදිහට දෙනවා එල්ස්. එතකොට අපි ආපහු මේ ෆන්ක්ෂන් එකටම කෝල් කරන්න ඕන. insert node. ඒකට root node එක විදිහට දැන් යන්නේ root node. ලෙෆ්ට් චයිල්ඩ්. ඒ වගේම අපේ node value එක දෙන්න ඕනේ. හරි. ඉතින් මෙන්න මේ දේ අපි කරේ වම් පැත්තට යනවා නම් ඒ කියන්නේ node value එක root node එකට වඩා අඩුයි නම් ඊට පස්සේ මේකම අපිට කොපි කරලා ගන්න පුළුවන් දකුණු පැත්තට යන එකට මම මේ විදිහට කොපි කර ගන්නවා ඒ වගේම මෙතන මම දෙනවා else කියලා හරි එතකොට අපි මෙතන වෙනස් කරන්න ඕනේ if root node. left child වෙනුවට අපි දෙන්න ඕනේ right child කියන එක හරි මේ විදිහට අපිට මේ දේ කරන්න පුළුවන් ඊට පස්සේ අපිට ඕන නම් අවසානයේට රිටර්න් කරන්න පුළුවන් මොකක් හරි මැසේජ් එකක් මම මේ විදිහට දෙන්නවා not inserted කියලා හරි මේ විදිහට අපිට මේ වැඩේ කරන්න පුළුවන් අපි දැන් බලමු ඇත්තටම insert වෙනවද කියලා එතකොට අපි මෙතනදී මුලින්ම binary search tree එකක් හදලා ඒකට value එකක් දාලා තියෙනවා 10 කියලා
ඊට පස්සේ අපි ඒකට insert කරමු මේ විදියට insert note මම දෙනවා 9 කියලා දෙනවා එතකොට ඔයාලා දන්නවා මෙතන ඇත්තම 9 කියන එක දුන්නොත් එහෙම අර අපි 10 කියලානේ කලින් දීලා තිබේ එතකොට වම් පැත්තට තමයි මේක ඇඩ් වෙන්න ඕන මේක print එකක් ඇතුලේ අපි ගහමු එතකොට අපිට අර message එක බලා ගන්න පුළුවන් inserted කියන එක දැන් මේක save කරලා අපි run කරමු ආ මෙතන අපි root node එකකුයි node value එකකුයි දෙකක් දෙන්න ඕනේ ඉතින් මම මෙතන node value එක විතරයි දීලා තියෙන්නේ root node එක අපි දෙන්න ඕනේ මේ විදිහට new binary search tree කියලා හරි දැන් ආපහු මේක save කරලා run කරමු හරි ඔයාලට පේනවා node inserted කියලා ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ root node එකේ value එක මේ විදිහට 10 කියලා ඇවිල්ලා තියෙනවා අපිට ඕන නම් මෙතනදී බලන්න පුළුවන් left child root node එකේ left child බලන්න පුළුවන් ඒකේ value ටික බලමු දැන් මෙතන run කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් 9 කියලා ඇවිල්ලා තියෙනවා එතකොට අර 9 කියන එක insert වෙලා තියෙන්නේ අර tree එකේ වම් පැත්තට අපිට ඕන නම් දකුණු පැත්තත් බලන්න පුළුවන් ඇත්තම දකුණු පැත්තේ කිසිම value එකක් නැහැ එතකොට none කියලා පෙන්වන්න ඕන ඔයාලට වෙනවා මේ විදිහට none කියලා ඇවිල්ලා තියෙනවා හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට values insert කරන්න පුළුවන් ඉතින් මේකට අපිට අවශ්‍ය ප්‍රමාණයක් values insert කරන්න පුළුවන් මේ විදිහට function එකක් create කරගත්තට පස්සේ හරි දැන් අපි කතා කරමු traversal operation එක ගැන ඉතින් ඔයාලට මතක ඇති කලින් video එකේදී අපි කතා කරා traversal operations ආකාර තුනක් ගැන pre-order in order සහ post order ඉතින් අනිවාර්යෙන් එක බලන්න බැලුව නැත්තම් මොකද මෙතනදී මං ඒ දේවල් වෙන විදිහ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ හරි සාරාංශයක් විදිහට කිව්වොත් pre-order traversal වලදී අපි මෙන්න මේ step ටික යන්නේ මුලින්ම root node එක බලනවා left sub tree එක සහ right sub tree එක බලනවා ඉතින් මෙන්න මේ වගේ tree එකක් ගත්තොත් එහෙම අපිට මේ විදිහේ උත්තරයක් තමයි pre-order traversal වලදී ලැබෙන්නේ. ඉතින් මේ දේ ගන්න විදිහ ගැන අපි කලින් වීඩියෝදී කතා කරා අනිවාර්යයෙන්ම මේක බලන්න. හරි ඊට පස්සේ in-order traversal වලදී මෙන්න මේ step ටික යන්නේ මුලින්ම left sub tree එක බලනවා ඊට පස්සේ root node එක බලනවා ඊට පස්සේ right sub tree එක බලනවා. ඉතින් මෙන්න මේ වගේ tree එකට මේ වගේ උත්තරයක් තමයි in-order traversal වලදී ලැබෙන්නේ. ඊට පස්සේ post-order traversal වලදී මෙන්න මේ වගේ step ටිකක් යන්නේ. එතකොට මේ වගේ output ටිකක් තමයි අපිට ලැබෙන්නේ මේ tree එක ගත්තොත්. හරි අපි බලමු එහෙනම් මේ දේත් කොහොමද කරන්න කියලා python භාවිතා කරලා. ඉතින් අපි මුලින්ම pre-order, in-order සහ post-order කියන traversal operations වලට වෙන වෙනම functions තුනක් හදාගමු. එතකොට අපි කලින් හදුවා insert node කියන function එක. දැන් අපි හදමු තව function තුනක්. මම මෙතනදී මුලින්ම හදනවා pre-order traversal. මෙතනට මම දෙනවා root node එක. ඊට පස්සේ මේකේ වෙන සිද්ධිය අපි බලමු. මුලින්ම අපි හිතන්න ඕනේ මෙතන tree එකක් නැත්නම් මොකද වෙන්නේ කියලා. ඇත්තටම tree එකක් නැත්නම් ඒක මුකුත් වෙන්න ඕනේ නැහැ. කෙලිම return වෙන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම ඒකත් බලමු මේ විදිහට if not root node. එතකොට කෙලිම අපිට return කරන්න පුළුවන්. හැබැයි root node එකක් තියෙනවා නම් ඉතින් මෙතනදී ඔයාලට මතක් වෙන්න ඕනේ මේකෙදී අපි කරන්න ඕනේ pivot ටික. ඔයාලට මතක ඇති pre-order traversal වලදී මුලින්ම අපි root node එක බලන්න ඕනේ. ඊට පස්සේ left sub tree එක බලන්න ඕනේ. ඊට පස්සේ right sub tree එක බලන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් මුලින්ම root node එක print කරගෙන ඉන්න මේ විදිහට මම මේ විදිහට දෙනවා print root node.data ඊට පස්සේ එක දිගට අපිට print කරගන්න ඕනේ නම් මම මේ විදිහ දෙයක් කරනවා හරි root node එකට ගියාට පස්සේ අපි යන්න ඕනේ left sub tree එකට ඒ වගේම right sub tree එකට ඉතින් left sub tree එකට ගියාම තවත් left sub tree තියෙනවා නම් අපි ඒවටත් යන්න ඕනේ එහෙනම් අපිට පුළුවන් මේ pre-order traversal කියන method එකටම නැවත නැවත call කරන්න මම මේ විදිහට දෙනවා pre-order traversal එතකොට මෙතෙන්ට අපි input විදියට දෙන්න ඕනේ root node එකේ තියෙන left sub tree එක මම මේ විදියට දෙනවා root node.leftchild ඊට පස්සේ අපි කරන්න ඕනේ left එක බලලා right එකට යන්න ඕනේ මම මේකම copy කරලා ගන්නවා එතකොට මෙතන pre-order traversal කියන method එකටමයි call කරන්නේ මෙතන අපි call කරන්න ඕනේ right child හරි මේ විදිහට ඒක අපිට භාවිතා කරන්න පුළුවන් එතකොට මේ අපි කතා කරේ pre-order traversal ගැන ඒ වගේම අපිට පුළුවන් අනිත් දෙකත් මේ විදිහට implement කරගන්න pre-order traversal වලට පස්සේ in-order traversal ඒ වගේම post-order traversal ඉතින් මේ වගේ අපි වෙනස් කරන්න ඕනේ මේ විදිහට මෙතන in-order traversal එතකොට මෙතනටත් අපි root node එක දෙන්න ඕන ඒ වගේම මුලින්ම බලන්න ඕනේ root node එකක් තියෙනවද නැද්ද කියලා තියෙනවා නම් මෙතනදී අපි මුලින්ම කරන්න ඕනේ left child බලන එක left sub tree එක බලලා ඊට පස්සේ root node එක බලලා අන්තිමේට තමයි right child බලන්නේ එහෙනම් මෙතන මේ දෙක අපි මාරු කරන්න ඕනේ මෙතන function දෙක කොහොමද මාරු වෙන්න ඕනේ in order traversal මෙතනත් in order traversal මෙතන මුලින්ම left sub tree එක බලලා තමයි අපි
root එකට යන්නේ. එහෙනම් මේ විදිහට ඒක මාරු කරා නම් හරි. ඊට පස්සේ ඔයාලට මතක ඇති post order traversal. ඒතර මේක අපි වෙනස් කරන්න ඕනේ post order traversal කියලා. මේ function දෙකත් වෙනස් කරන්න ඕනේ. ඒ වගේම මෙතන පිළිවෙල ගැන කතා කරොත් එහෙම මුලින්ම අපි කරන්න ඕනේ left sub tree එක බලනවා. ඊට පස්සේ right sub tree එක බලනවා. අන්තිමේට තමයි root node එකට යන්නේ. එහෙනම් මෙතන අන්තිමේට තමයි root node එක එන්න ඕනේ. මම ඒක අන්තිමට මේ විදිහට දාගන්නවා. හරි. දැන් අපි මේ විදිහට functions තුනක් හදාගත්තා. pre-order reversal වලට, in-order reversal වලට සහ post-order reversal වලට. ඉතින් අපි මේකට මුලින්ම values ටික insert කරගනිමු. අර උදාහරණෙ දැක්ක වගේම මම values ටිකක් මේ විදිහට insert කරනවා මේකට. ඉතින් අපිට මේ function එකම දිගටම පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන print එක අයින් කරනවා දැනට. මේක දිගටම පාවිච්චි කරමු. අපි අර presentation එකේ තිබ්බ tree එක මෙතනින් හදාගමු. එතකොට මුලින්ම ඒකේ root node එක විදිහට තිබ්බේ 6 කියන එක. ඊට පස්සේ අපිට ඒකට insert කරන්න පුළුවන් values. මම දෙනවා 4 කියලා දෙනවා. ඊට පස්සේ 8, ඊට පස්සේ 2, ඊට පස්සේ 5, ඊට පස්සේ 9, ඊට පස්සේ 1. ඉතින් මේ විදිහේ value ටිකක් තමයි එතනදී ඇත්තම තිබ්බේ. හරි. එතකොට මේ විදිහට අපි tree එකක් හදාගත්තා. ඒකේ එතකොට values තියෙනවා. ඒකේ node තියෙනවා 3යි 6යි 7ක් තියෙනවා. දැන් අපි බලමු මේ tree එකේ traversal operation එක අපිට වැඩ කරන්න පුළුවන් ආකාර තුනගෙන. එතකොට අපි කතා කරමු pre-order traversal, in-order සහ post-order traversal ගැන. මුලින්ම අපි යමු pre-order traversal. එතකොට අපි මෙතෙන්ට දෙන්න ඕනේ අපි හදාගත්ත new binary search tree එක. ඊට පස්සේ යමු in-order traversal. ඊට පස්සේ යමු post-order traversal. ඉතින් ඔයාලට මේකේ උත්තර ටික check කරගන්න පුළුවන්. ප්‍රසන්ටේෂන් එකේ විදිහට මොකද අපි ඒකෙදි පාවිච්චි කරමු බයිනරි සර්ච් ට්‍රී එකමයි මෙතනදී භාවිතා කරේ මම මෙතන රන් කරනවා මේක එතකොට මේ විදිහට එක දිගට වෙනවා මං හින්දා මෙතන මේ විදිහ එකක් දා ගන්නවා print හරි එතකොට අපිට new line එකකින් ගන්න පුළුවන් ඒ ටික හරි එතකොට ඔයාලට පේනවා මේ තියෙන්නේ pre-order traversal වලදී අපිට ලැබෙන උත්තරේ ඊට පස්සේ මේ තියෙන්නේ in-order traversal වලදී අපිට ලැබෙන උත්තරේ ඊට පස්සේ මේ තියෙන්නේ post-order traversal වලදී අපිට ලැබෙන උත්තරේ ඉතින් ඔයාලට පුළුවන් මේ තුන චෙක් කරලා බලන්න අර ප්‍රසන්ටේෂන් එකේ තිබ්බ වැලියුස් එක්ක. එතකොට ඔයාලට අපි මේ ඉම්ප්ලිමන්ට් කරපු ෆන්ක්ෂන්ස් තුනේ නිවැරදිතාවය බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි කතා කරමු සර්ච් ඔපරේෂන් එක ගැන. එතකොට මේක ඇත්තටම ලේසි අපි ඉන්සර්ට් කරා වගේම දෙයක් තමයි මෙතනදී කරන්න වෙන්නේ. මෙතනදී අපි බලන්න ඕනේ දැන් උදාහරණයක් විදිහට මේ ට්‍රී එක තියෙන්නේ. එතකොට අපිට බලන්න ඕනේ මේ 5 කියන වැලියු එක මේකේ තියෙනවද නැද්ද කියලා. ඉතින් එතකොට කරන්න මුලින්ම මේ 6 කියන වැලියු එකත් එක්ක මේක කම්පෙයා කරලා බලනවා. එතකොට අපි දන්නවා 5 කියන එක ඇත්තටම 6ට වඩා අඩුයි. එතකොට මේක අපි යන්න ඕනේ වම් පැත්තට. ඊට පස්සේ වම් පැත්තට ගියාට පස්සේ අපිට හම්බ වෙනවා 4 කියන එක. ඊට පස්සේ 4 කියන එකත් එක්කත් කම්පෙයා කරලා බලනවා සමානයිද නැද්ද කියලා. එතකොට අපි දන්නවා අසමානයි. ඒ වගේම 4 කියන එකට වඩා විශාලයි 5 කියන එක. එතකොට අපි යන්න ඕනේ දකුණු පැත්තට. එතකොට මෙහෙම ගියාම අපිට මේ විදිහට 5 කියන එක හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ දේත් අපි ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ Python භාවිතා කරලා. අපි යමු වෙනවා ආපහු VS Code එකට. ඉතින් අපි මේ විදිහට කලින් ෆන්ක්ෂන් කීපයක්ම ක්‍රියේට් කරගත්තා. දැන් අපි ආපහු ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරමු සර්ච් කරන්න. අපි මේ විදිහට හදාගමු මෙතඩ් එකක් සර්ච් කියලා. සර්ච් නෝඩ් කියලා හදාගමු. එතකොට මේක සර්ච් කරද්දී අපි එතනටත් ආගියුමන්ට් දෙකක් දෙන්න ඕනේ root node එක. ඒ වගේම දෙන්න ඕනේ අපි සර්ච් කරන්න ඕනේ node value එක. මේ විදිහට දුන්නාම අපිට මුලින්ම හිතන්න පුළුවන් මෙහෙම අවස්ථාවක්. ඒ කියන්නේ අපි මුලින්ම සර්ච් කරන්න කියන වැලියු එක ඒ වැලියු එකම තමයි root node එකේ තියෙන්නේ. root node එකේ තියෙන්නේ. එතකොට අපිට ඒ අවස්ථාවේදී කෙලින්ම print කරන්න පුළුවන් අපිට හම්බුණා කියලා වැලියු එක. අපි ඒක මේ විදිහට හදාගමු if root node.data. ඒකට සමානයි නම් අපි හොයන්න හදන node value එක. එතකොට අපිට මේ විදිහට print කරන්න පුළුවන් found කියලා. ඒ වගේම එහෙම නැත්නම් එතකොට අපි බලන්න ඕනේ root node එකත් එක්ක root node එකට වඩා again අඩුවේ නම් වම් පැත්තට යන්න ඕනේ. එහෙම නැත්නම් දකුණු පැත්තට යන්න ඕනේ. අපි මුලින්ම වම් පැත්තට යන එක ගැන කතා කරමු. එතකොට මම මේ විදිහට elif එකක් දාගන්නවා else if එකක්. එතකොට මේ අවස්ථාවේ ඉන්නේ node value එක අඩුයි කියලා root node එකේ data එකට වඩා. එතකොට ඒකෙදි බලන්න ඕනේ අපි left child එක සංසන්දනය කරලා. එතකොට left child එක සංසන්දනය කරද්දී අපි හොයන value එක ඒකට සමානයි නම් අපිට කෙලින්ම found කියලා print කරන්න බලුවා. එහෙම නැත්නම් නම් අපිට ඒකෙත් ආපහු left child ට යන්න සිද්ධ වෙනවා. අපි මුලින්ම එතකොට බලන්න ඕනේ if root node dot left child is not none. එතකොට ඒකේ අපි බලමු if root node dot left child ඒක සමානයිද කියලා බලන්න ඕනේ node value එකට.
එහෙම සමානයි නම් කෙලින්ම අපිට print කරන්න පුළුවන් found කියලා. එහෙම නැත්නම් අපි ආපහු යන්න ඕනේ. අපි ආපහු මේ method එකටම call කරන්න ඕනේ. ඒකට අපි දෙන්න ඕනේ root node එකයි අපිට search කරන්න ඕනේ value එකයි. එතකොට මෙතන node value කියලා දෙන්න ඕනේ. හරි. එතකොට මේ අවස්ථාවේ ඉන්නේ එතන value එකක් තියෙනවා නම් ඒ කියන්නේ left child කී value එකක් තියෙනවද? එහෙම නැත්නම් එතකොට අපි දන්නවා අපිට value එක හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ tree එකේ අපි හොයන value එක නැහැ. එතකොට ඒ අවස්ථාව අපිට මේ විදියට print කරන්න පුළුවන්. print මම මෙතන message එකක් print වෙන්න දානවා not found කියලා. හරි. එතකොට අපි මේ කතා කරේ left child පැත්තෙන්. ඊට පස්සේ අපිට තව අවස්ථාවක් තියෙනවා right child පැත්තේ. අපිට හින්දා මේකම copy කරලා ගන්න පුළුවන්. මේකම copy කරලා ගන්නවා. එතකොට මෙතන මේ විදියට බලන්න ඕනේ අපිට කෙලින්ම else එකක් දාන්න පුළුවන්. එතකොට මේ left child වෙනුවට අපි දාන්න ඕනේ right child. right child අපි මෙතනදී බලන්නේ. ඒ වගේම මේ අනිත් අවස්ථාවලදී right child අපි බලන්න ඕනේ. හරි. ඒ වගේම මෙතන මේ search node කියන එකට හැම වෙලාවෙම අපි root node එකම නෙමෙයි දෙන්න ඕනේ. අපි මෙතනදී දෙන්න ඕනේ root node ගේ right child. ඒ වගේම උඩ එකේදී අපි දෙන්න ඕනේ root node ගේ left child. හරි. දැන් අපි මේක save කරමු. හරි. එතකොට අපි මේ විදියට search කරන්නත් method එකක් create කරගත්තා. හරි. දැන් අපි බලමු මේකත් වැඩ කරන විදිහ. මුලින්ම එතකොට අපි මේ tree එකම තියාගමු. එතකොට අපි අර presentation එකේදී කතා කරපු tree එකමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේකේ value search කරලා. මම මේ ටික අයින් කරගන්නවා. මම මේ විදියට මේ method එකට call කරනවා search node කියන එකට. එතකොට මෙතනට අපි අපේ tree object එක දෙන්න ඕනේ. අපි දන්නවා මෙතනදී අපි ඉල්ලනවා values දෙකක් root node එකයි node value එකයි. ඊට පස්සේ අපිට search කරන්න ඕනේ value එක දෙන්න ඕනේ. එතකොට මේ tree එකේ විදියට ඔයාලට පේනවා මේකේ තියෙන values. මම මෙතන 9 කියන value එක search කරනවා. අපි මේක save කරලා run කරමු. දැන් run කරොත් ඔයාලට පේනවා found කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම 9 නැතුව search කරනවා 7 කියලා value එක. එතකොට ඔයාලට පේනවා not found කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ tree එකේ search method එක අපි implement කරන්නේ. හරි. එතකොට දැන් අපි operation කීපයක් ගැනම කතා කරා. දැන් අපි කතා කරන්න ඕනේ delete operation එක ගැන. ඉතින් මෙතනදී අපිට කතා කරන්න අවස්ථා තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම. පළවෙනි එක තමයි leaf node එකක් අයින් කරන විදිහ ගැන. leaf node එකක් කිව්වේ එතකොට මේ 1 කියන value එක, 5 කියන value එක, 9 කියන value එක වගේ ඒවා. මේ කියන්නේ අවසානයේ තියෙන value. එතකොට අපිට කෙලින් මේක search කරලා අයින් කරලා දාන්න පුළුවන්. එතකොට උදාහරණයක් විදිහට හිතමු අපිට මේ 1 කියන value එක අයින් කරන්න ඕනේ කියලා. එතකොට අපි මුලින්ම 1 කියන එක search කරන්න ඕනේ. එතකොට මේ 6ත් එක compare කරනවා ඊට පස්සේ 1 පැත්තට යනවා ඊට පස්සේ 4ත් එක compare කරලා ආපහු 1 පැත්තට යනවා ඊට පස්සේ මේ 2 කියන value එකත් එක්ක compare කරලා ආපහු 1 පැත්තට ගියාම 1 කියන එක හම්බෙනවා. එතකොට අපිට කෙලින්ම 1 කියන එක අයින් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ අවස්ථාව තමයි 1 child කෙනෙක් ඉන්න node එකක් අයින් කරන එක. උදාහරණයක් විදිහට මේ 2 කියන එකට 1 child කෙනෙක් ඉන්නේ. ඒ වගේ මේ 8 කියන එකට 1 child කෙනෙක් ඉන්නේ. ඉතින් එන්න මේ වගේ එකක් තමයි ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හිතුවෝ මේ 8 කියන එක අපිට අයින් කරන්න ඕනේ කියලා. එතකොට අපි කරන්න ඕනේ මුලින්ම 8 කියන එක සර්ච් කරගන්න ඕනේ. ඒ කියන්නේ 6ත් එක්ක කම්පයා කරනවා. ඊට පස්සේ 8 කියන එක අපිට හම්බෙනවා. ඊට පස්සේ මේක අයින් කරද්දී අපිට පුළුවන් කෙලින්ම මේ විදිහට කරන්න. මේ කෙලින්ම මේක අයින් කරලා ඒකේ තියෙන චයිල්ඩ් මේ ඒකේ පේරන්ට් එක සම්බන්ධ කරන්න පුළුවන් මේ විදිහට. හැබැයි අපිට මේ වගේ දෙයක් වුණොත් ඒ කියන්නේ ඊළඟ අවස්ථාව චයිල්ඩ්ලා දෙන්නෙක් ඉන්න කෙනෙක් අයින් කරන්න ඕන නම් ඒ කියන්නේ මේ 4 කියන එක හරි 6 කියන එක හරි එතකොට ඒවට චයිල්ඩ්ලා දෙන්නෙක් ඉන්නවා. එතකොට උදාහරණයක් විදිහට අපි මේ 6 කියන එක අයින් කරන්න ඕන නම් මුලින් මේක හොයා ගන්න ඕනේ. ඊට පස්සේ හොයාගත්තට පස්සේ අපිට මේකෙදි කරන්න දේවල් ටිකක් තියෙනවා. අපි මෙතනදී බලන්න ඕනේ අපි හොයාගත්ත value එකට දකුණු පැත්තේ ඒ කියන්නේ right sub tree එකේ තියෙන අඩුම value එක මොකක්ද කියලා. එතකොට ඔයාලට පේනවා මේකේ right sub tree එකට ඇතුළත් වෙන්න මේ 8 සහ 9 කියන value ටික ඒකේ තියෙන කුඩාම value එක අපිට හොයා ගන්න සිද්ධ වෙනවා. එතකොට ඔයාලා දන්නවා කුඩාම value එක මේ 8. එතකොට 8 කියන එක මුලින්ම අපි කරන්නේ මේ 6ට ආදේශ කරනවා මේ විදිහට. දැන් අපිට පුළුවන් මේකේ 8 කියන එක අයින් කරලා කෙලින්ම 9 කියන එක ඒකට ආදේශ කරන්න. ඉතින් එන්නේ මේ වගේ වැඩක් තමයි චයිල්ඩ්ලා දෙන්නෙක් ඉද්දි අපි කරන්නේ. අපි බලමු වෙනනම් මේ වගේ දෙයක් කොහොමද කරන්න කියලා Python භාවිතා කරලා. ඉතින් අපි ආපහු ආවා VS Code වලට. එතකොට අපි මේ වෙද්දී හදාගෙන තියෙන method කීපයක්ම අපි තවත් method එකක් හදාගමු මේ විදිහට. මම මෙතනදී function එකක් create කරගන්නවා delete node. එතකොට ඒකේ අපි දෙන්න ඕනේ අපේ root node එක දෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ tree එක දෙන්න ඕනේ ඇත්තටම. මම දෙනවා මේ විදියට root node.
ඒ ट्री එකෙන් डिलीट කරන්න ඕනේ වැලියු එක දෙන්න ඕනේ මම මේ විදිහට නොඩ් වැලියු කියලා දෙනවා එතකොට මුලින්ම අපි මෙතනදී root node එක බලන්න ඕනේ මම මේ විදිහට දෙනවා root node is none ඒක none නම් ඒකට ඒ කියන්නේ කිසිම වැලියු එකක් නැත්නම් අපිට ඒකම return කරන්න පුළුවන් return root node ඒ වගේම අපි බලන්න ඕනේ root node එකට වඩා අපි හොයන්න ඕනේ වැලියු එක අඩුයි නම් වැලියු එකෙන් අඩුයි නම් අපි මොකද කරන්න ඕනේ කියලා මම මේ විදිහට දෙනවා root node මම මේ විදිහට දෙනවා අපේ හොයන්න ඕනේ node value එක අඩුයි කියලා root node එකේ තියෙන අගයට වඩා root node.data ඒකේ තියෙන අගයට වඩා ඒ වගේ අවස්ථාවකදී අපිට left පැත්තට යන්න පුළුවන් ඒ කියන්නේ වම් පැත්තට යන්න පුළුවන් මම මේ විදිහට ඒක දෙනවා root node.left child සමානයි ආපහු අපේ delete operation එකට call කරන්න ඕනේ delete node එතකොට මෙතනදී අපි argument විදිහට දෙන්නේ root node එකේ left child ඒ වගේම අපිට අයින් කරන්න ඕනේ value එක දෙන්න ඕනේ node value එක ඊට පස්සේ අනිත් අවස්ථාව ඒ කියන්නේ node value එක විශාලයි නම් root node එකට වඩා node value විශාලයි නම් root node එකේ තියෙන value එකට වඩා ඒ වෙලාවෙදී එතකොට මේකේ අනිත් පැත්ත වෙන්න ඕනේ මම මේකම copy කරලා ගන්නම් එතකොට left child වෙනකොට අපි බලන්න ඕනේ right child හරි ඊළඟට else part එකට අපි යමු එතකොට අපි මේ වෙද්දි implement කරලා ඉවරයි leaf node වල තියෙන values අයින් කරන විදිය ගැන දැන් අපි බලන්න ඕනේ අනිත් අවස්ථා දෙක ඉතින් මුලින්ම බලන්න ඕනේ මේ අදාළ අවස්ථාවේදී left child කෙනෙක් නැත්නම් මොකද කරන්නේ ඒ වගේම right child කෙනෙක් නැත්නම් මොකද කරන්නේ හැබැයි එහෙම නැත්නම් ඒ දෙන්නම හිටියොත් මොකද කරන්නේ කියලා. එහෙනම් මම මේ විදිහට දෙනවා if එකක් root node.left child. එතකොට left child කෙනෙක් නැත්නම් අපි මෙතනදී temp variable එකක් ගන්නවා. මේකෙන් එතකොට අපි store කරලා තියාගන්නේ తాවකාලිකව මේ අදාළ root node එකේ right child ගේ value එක. මම මේ විදිහට දෙන්නම් root node.right child. ඊට පස්සේ අපි root node නන් කරනවා ඊට පස්සේ අපිට පුළුවන් return කරන්න අර temp variable එක හරි ඉතින් මේ දේම අපිට අනිත් පැත්තට කරන්න පුළුවන් right child කෙනෙක් නැත්නම් ඒතර මෙතන right child කියලා දානවා මම ඒතර මෙතන store කරන්නේ left child ඊළඟ අවස්ථාව තමයි අපිට මේ අයින් කරන්න ඕනේ value එකට child ලා දෙන්නෙක් ඉන්නවනම් එතකොට ඒ අවස්ථාවේ තමයි අපිට සිද්ධ වෙන්නේ right child කේ තියෙන right sub tree එකේ තියෙන අඩුම අගය හොයාගන්න. අපිට මේ දේ ලේසියෙන් කරගන්න පුළුවන් මේ වෙනම function එකක් හදලා. මම වෙනම function එකක් හදනවා. ඒ function එක හදන්නේ minimum value එක හොයාගන්න. මම මේ විදිහට හදනවා def min value node. එහෙම දෙමු අපි. ඊට පස්සේ මෙතනට අපි දෙමු binary search tree node. එතකොට දැන් අවස්ථාව අපි මේ විදිහට variable එකක් හරහා store කරගමු. BST node වල value එක. එතකොට ඒ right child එතකොට ඒ right sub tree එකේ තියෙන අඩුම අගය තමයි අපි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ වම් පැත්තට ගිහිල්ලා අපිට හම්බෙන අගය. ඒ හින්දා අපි මේ විදිහට while loop එකක් පාවිච්චි කරමු. මෙතනදී අපි බලන්නේ left child කෙනෙක් ඉන්නවද නැද්ද කියලා. ඉන්නවනම් ඒ ඉන්න තාක් කාලයක් මේක යන්න ඕනේ left child ව හොයාගෙන. මම මේ විදිහට දෙනවා current. ඒ කියන්නේ දැන් ඉන්න අවස්ථාවේ ඉඳන් left child කෙනෙක් ඉන්න තාක් කල් යන්න කියලා. ඒ කියන්නේ is not none. left child ගේ value එක none වෙනකන් මෙතන යන්න ඕනේ. ඒ යන හැම අවස්ථාවකදීම current එක update වෙනවා. current value එකේ left child ගේ value එක දාලා. ඊට පස්සේ අන්තිමේට අපිට පුළුවන් current අවස්ථාව, ඒ කියන්නේ දැන් අවස්ථාව return කරන්න. return current. හරි මේ විදිහට අපිට minimum value එක හොයාගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මම මේ විදිහට ආපහු temp variable එකක් හදා ගන්නවා. ඉතින් මෙතනදී මම මේක ඩිස්ටෝ කරන්නේ right sub tree එකේ තියෙන අඩුම අගය. එතකොට අපි අර function එකට call කරමු. අපි min val node කියලා ඒ function එක create කරේ. එතකොට අපි ඒකට දෙන්න ඕනේ root node එකේ තියෙන right child, right sub tree එක. මම මේ විදිහට දෙනවා right child. එතකොට මෙතනින් අපිට හම්බෙන ඕනේ minimum value එක. එතකොට ඒක අපි ආදේශ කරන්න ඕනේ අපේ root node එක විදිහට. root node.data ඒක සමානයි temp.data හරි එතකොට ඒ වැඩෙත් හරි
දැන් අපිට අවසාන පීවර විදියට මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් root node dot right child සමානයි. එතකොට මෙතනට ආපහු අපිට delete node method එක අවශ්‍ය වෙනවා. මෙතනට අපි argument විදියට දෙන්න ඕනේ root node dot right child මේ වගේම අපේ temporary data එක temp dot data. හරි අවසාන වශයෙන් අපි මේකෙන් මේ විදියට return කරමු return root node. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි delete operation එක මෙතනදී implement කරන්නේ tree එකට දාලව binary search tree එකට දාලව මම මේක save කරනවා මේ විදිහට. දැන් ඉතින් අපි මේ විදිහටම මේ tree එකම භාවිත කරමු. ඊට පස්සේ මෙතනින් මම delete කරනවා මේ විදිහට delete node අපි උතොර new binary search tree කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ delete කරන්න ඕනේ value එක මම 1 කියලා දෙන්න. හරි දැන් මේක අපි save කරලා run කරොත් එහෙම අපිට एक बलागंड विधियाँ हई इतने डिलीट अभी बलागंड पुलवा मम इतने एक ट्रैवर्सल ऑपरेशन ने आगना अभी कम प्री ऑर्डर ट्रैवर्सल देमु अपे ट्री एक डिलीट करा पास मे ट्रैवर्सल ऑपरेशन ने कम देमु ये डिलीट करा खाली मे ट्रैवर्सल ऑपरेशन ने कहीं आउटपुट पेनवा डिलीट करा पास पेनवा देख अभी मेक सेव कर रन करमु एक एक दिगटेनवा ई थिंक अभी पुलवा एक मे विधि सेपरेट करा रन करमु हरी देंगे पेनो मुलिम में एक कीन वेल्यू का तीब्बा है भाई डिलीट कराट पास एक कीन का भी डिलीट कराने के लिए दुर्नाट पास आप हाउ ट्रैवर्सल ऑपरेशन ने कराने दी एक कीन वेल्यू का नै इधिंग आप मेतरी तीरने कराने पड़वा एक कीन वेल्यू का डिलीट पेला तीन ने किया हर इधि मेन मे भी तरत माई बाइनरी सर्च ट्री एक दिन एक एक ऑपरेशन अभी इंप्लीमेंट कराने हर इधिंग यदोटाद मे वीडियो यदि कथा करें संपूर्ण बैनरी सर्च ट्री है ना थिंक मंगीतना तो खाली वीडियो देखो ये बलाकेला मुकोद खाली अभी कथा कर ट्री एक अक्यान मुखाकल गेम बैनरी ट्री एक अक्यान मुखाकल गेम एव गेम ट्री ट्रैवल्स कर आकार तुनकन अभी कथा कर वे वीडियो की मे वीडियो अभी बैनरी सर्च ट्री एक इंप्लीमेंट करने विधियाँ कथा कर इध मे संपूर्ण कोड पहा डिस्क्रिप्शन के लिंक या दालतीट एक कोड पुलवा ये मेघन मनोहर प्रश्न तीरना पहली कमेंट करना तवत् वीडियो की इक्मंट हम बेबू।